දරුවෙක් පිළිසිඳගන්නේ කොහොමද? සරු කාලය කියලා හඳුන්වන්නේ මොකක්ද? අද මම ඉතාම සරලව ඔබට ඒ ගැන කියා දෙනවා. මේ සයිබර් ක්ලිනික්. ඉතින් ඔබේ නිවැරදි සෞඛ්‍ය දැනුම වෙනුවෙන් සයිබර් ක්ලිනික් subscribe කරන්න. ඒ වගේම ඉතහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න. මගේ වැඩසටහන් පිළිබඳව ඉක්මනින්ම දැනගන්න. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයක් දවස් 28ක් 30ක් අතර කාලයකින් සමන්විතයි. නමුත් මෙය දින 21 සිට 40 දක්වා පරාසයක විහිදෙන්න පුළුවන්. කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් පිහිටා තියෙනවා. මේ ඩිම්බ කෝෂවල ඩිම්බ ගබඩා කර තැබීම, ඒවා පරිණත වීම සහ ඒ ඩිම්බ කෝෂ මගින් ඩිම්බ පිටවීම සිදු වෙනවා. කාන්තාවක් උපදිනකොටම ඇය සතු සියලුම ඩිම්බ දරාගෙන තමයි ඇය උපදින්නේ. ඔසප් චක්‍රයේ පළවෙනි දවස් 14 ඇතුළත ඩිම්බ පරිණත වීම සහ ඩිම්බ පිටවීම දවස් 13 14 වෙනකොට ඒ ඩිම්බ පිටවීම සිදු වෙනවා. ඔසප් චක්‍රයේ මුල් කාලයේ කාන්තාවගේ ඊස්ට්‍රජන් හෝමෝන් එක වැඩි වෙනවා. ඔසප් චක්‍රයේ දෙවැනි භාගයේදී ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක වැඩිපුර ස්‍රාවය වෙනවා. මේ සමගම කාන්තාවන්ගේ ගර්භාෂය දරු පිළිසිඳ ගැනීමක් සඳහා සූදානම් වීම සිදු වෙනවා. ඩිම්බ කෝෂවලින් පිටත් වුණු ඩිම්බය පැලෝපිය නාල හරහා ගමන් කරලා ගර්භාෂයේ වෙතට පැමිණෙමින් තියෙනවා. මේ කාලය අතරතුරදී ශුක්‍රාණුවක් සමග මේ ඩිම්බය මුණ ගැහුනොත් දරු පිළිසිඳ ගැනීමක් සිදු වෙනවා. එහෙම ශුක්‍රාණුවක් සමග මුණ නොගැසුනොත් ඒ කාන්තාවගේ ගර්භාෂයේ ඇතුළු පටක රුධිරය සමග පිටවීම සිදු වෙනවා. අපි මේක තමයි හඳුන්වන්නේ ඔසප් වීම කියලා. ඔසප් වීම සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ කාලයක් පවතිනවා. කාන්තාවගෙන් කාන්තාවට මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේස හැඳි 3ක් මේස හැඳි 5ක් අතර ලේ ප්‍රමාණයක් තමයි එක ඔසප් වීමකදී පිට වෙන්නේ. නමුත් මේකත් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන්නට පුළුවන්. ඩිම්බ කෝෂයෙන් පිට වුණාට පස්සේ ඩිම්බයක් සජීවීව පවතින්නේ පැය 24ක් වගේ කෙටි කාලයක්. ඒ වගේම ශුක්‍රාණුවක් ස්ත්‍රී පචනක පද්ධතිය තුළ සජීවීව පවතින්නේ දවස් 7ක වගේ කාලයක්. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති සජීවී ඩිම්බයක් සහ හොඳ ශුක්‍රාණුවක් එකිනෙකා සම්බන්ධ වීම සඳහා මොනතරම් අඩු සම්භාවිතාවක්ද තියෙන්නේ කියලා. සරු කාලය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? ඔබ දරු පිළිසිඳ ගැනීමකට සූදානමින් සිටින කෙනෙක් නම් දරු පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නට ඔබේ ඔසප් චක්‍රය තුළ මොන දවස්වලද වැඩිම හැකියාවක් තියෙන්නේ? අනේ දවස්වලට තමයි අපි සරු කාලය කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයක ක්‍රමවත් ඔසප් චක්‍රයක් ඔබට තියෙනවා නම් 10වන දවසත් 16 වන දවසත් අතර කාලය අපි සරු කාලය කියලා හඳුන්වනවා. මාස ශුද්ධිය පටන් ගන්න දවස අපි පළවෙනි දවස හැටියට තමයි ගණන් ගන්නේ. ඊට පස්සේ 12 වන දිනය 13 වන දිනය වෙනකොට තමයි කාන්තාවකගේ ඩිම්බ පිටවීම සිදු වෙන්නේ. එතකොට දරු පිළිසිඳ ගැනීමක් සඳහා නම් ඔබ ඩිම්බ පිට වෙන්න දවසකට හෝ දෙකකට කලින් ලිංගිකව එකතු වීම සිදු වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඩිම්බ පිට වුණාට පස්සේ දවසක් දෙකක් ඇතුළත ඒ ලිංගික එකතු වීම සිදු වෙන්න ඕනේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හරි අමාරුයි මේක හදාගන්න. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවකට අපි දෙන උපදෙස තමයි නිතරම ලිංගිකව එකතු වීම සිදු වෙන්නට ඕනේ. කාන්තාවක් අනුමාන වශයෙන් දැනගන්නේ කොහොමද ඇයගේ ඩිම්බ පිටවීම සිදු වෙලා කියලා? කාන්තාවන්ගේ යටිබඩේ සියුම් වේදනාවක් ඇතිවන්නට පුළුවන් මේ ඩිම්බ පිටවීමත් සමග. ඒ වගේම ඇගේ ශරීරයේ උෂ්ණත්වය යම් තරමකට ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇගේ යෝනි මාර්ග ස්‍රාවයන් වෙනස් වීමත් සිදු වෙනවා. එතකොට ඩිම්බ පිටවීමක් සිදු වුණාට පස්සේ ඇගේ යෝනි මාර්ග ස්‍රාවය බිත්තර සුදු මදය හා සමාන ස්‍රාවයක් පවතිනවා. එතකොට මේ වගේ ක්‍රම මගින් ඇයට අනුමාන වශයෙන් දැනගන්නට පුළුවන් ඩිම්බ පිටවීම සිදු වෙලාද තියෙන්නේ කියලා. ඔබේ ඔසප් චක්‍රය දින 28ක එකක් නෙවෙයි නම් කොහොමද සරු කාලය හොයාගන්නේ? ඔසප් චක්‍රයේ දිග මොකක් වුණත් ඊළඟ ඔසප් වීමට දවස් 14කට කලින් තමයි ඩිම්බ පිටවීම සිදු වෙන්නේ. අපි හිතමු ඔබේ ඔසප් චක්‍රය දවස් 32ක් කියලා. එතකොට 18 වෙනි දවසේදී තමයි ඔබේ ඩිම්බ පිටවීම සිදු වෙන්නේ.
ඊට දවස් දෙකකට කලින් සහ දවස් දෙකකට පසු අපිට සරු කාලය විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ කාලය තුල ලිංගික එකතු වීමක් සිදු වුණොත් ගැබ් ගැනීමක් සිදුවන්නට පුළුවන්. කාන්තාවක් සරු කාලය ගැන දැනගන්නේ කොහොමද? ඒ ගැනයි අද මම ඔබට කියුවේ. ඉතින් ඔබේ නිවැරදි සෞඛ්‍ය දැනුම වෙනුවෙන් සයිබර් ක්ලිනික් subscribe කරන්න, ඒ වගේම bell button එකත් click කරන්න මගේ වැඩසටහන් පිළිබඳව ඉක්මනින්ම දැනගන්න. ගිහින් එන්න මම Dr. DR.